විනාඩි 3කට මෙහැයින් මේ කතාව කියන්න ඕනේ. එතකොට ඒක පොඩි කතාව වෙන්නේ. අද කියන්නේ උමන්දාවේ පෝර කාමරය ගැන. උමන්දාවේ පෝර කාමරය දන්නවනේ, රටටම භවභෝග සපයන්න කියලා තමයි කතාව. ඉතින් ඒ වවනවලු කාබනික විදියට, පාරම්පරික විදියට ඈ ඒවා තමයි උපයෝගී කරගන්න ක්‍රමෝපාය. එළවලු අරවා මේවා ඔක්කොම වවනවා. නිල් කටරෝල් තමයි වැඩිපුරම. ඒකෙන් අර කොල්ලෝ විහිළු කරන්නේ නිල් පාට වෙනවා කියලා. ඒව කාපුවාම තව මං හිතන්නේ මේ ඌරොත් වවනවා එහෙ. මොකද එහෙ ලන්ච් එකට, බ්‍රෙක්ෆාස්ට් එකට, ඩිනර් එකත් ඇති මං හිතන්නේ. මේ පෝක් අනිවාර්යයි. ඉතින් මේ ළඟදී මේ රනිල් වික්‍රමසිංහේ ගිහිල්ලා තියෙනවනේ. ඕකට මොනවට ගියාද කියලා ඉතින් අපි දන්නේ නැහැ. මුත් දැන් රාජපක්ෂ කෙනෙක්ම වෙලා අනිවාර්යෙන්ම. යන්නේ ඉස්සෙල්ලා යනවනේ ආරක්ෂකයෝ ගිහිල්ලා කොහොම පරික්ෂා කරනවනේ. පරික්ෂා කරනකොට දැන් මේ මන්දාව කියන්නේ ඒක ලොකු ඉඩම් සීමාවක් කියලා කියන්නේ. ඒකේ ඉතින් එක තැනක් බලන්න දෙන්නෙම නැහැලු. නෑ ඒක ප්‍රශ්නේ, ඒක මුකුත් නෑ. ඒක නිකන් මේ ගෝණි ටිකක් තියෙන්නේ අර එහෙම කිව්වලු. ඉතින් කිව්වලු ජනාධිපති ආරක්ෂකංශයෙන් ඒ වාරියක් නැහනේ. ගෝවලු නෑ 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 අපිට බලන්න ඕනේ. එහෙම නැත්තම් අපිට ගේන්න බෑ, ප්‍රෙසිඩන්ට්ව ගේන්න බෑ. ඉතින් කොහරි බැලුවලු. බලනකොට යකෝ මෙන්න මේ මොනවාද රසායනික පෝර, යූරියා අරවා මේවා ඔක්කොම ගොඩ ගහලා තියෙනවලු. දැන් මේ රටට කයිය ගහන්නේ කාබනික විදියට වවන්නේ, එහෙම නැත්නම් මේ පාරම්පරික විදියට වවන්නේ කියලා බැලුවම ඔක්කොම අතන බඩු ඇතුලේ. ඉතින් ඔබ තීරණය කරන්න ඕනේ දේ තමයි මේ වගේ පට්ටපල් හොර තක්කඩියන්ට ආගමේ නාමයෙන් ඔබ තවදුරටත් රැවටෙනවාද, නැත්නම් ඔබගේ මනස යම් નિયમિત විදියකට සුසර කරගෙන ඒ මනසින් ජීවත් වෙන්න පුහුණු වෙනවාද කියලා.